අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත මහමැතිවරණයට අදාළ පෙත්සම් සලකා බැලීම ඇරඹේ 30 වසරක යුද්ධය නිමා වී අදට වසර 11ක් අම්ෆන් සුලිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 740ක් ඈතින් මෙම සුලිකුණාටුව ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට කාල්කුළු විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 980 ඉක්මවයි බැංකොක්හි රැඳී සිටි ශ්‍රී ලංකිකින් ඇතුළු පිරිසක් දිවයිනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වේ ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත ජූනි මාස 20වනදා මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිටි වාසිකම් පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා ජූනි මාස 20වනදා මහමැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමිනුයි මෙම මූලික අයිටි වාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් අද සහ හෙට සලකා බැලෙන අතර අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරන්නේ බෝනික අල් විහාරේ සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් රංජිත් මද්දුම බණ්ඩාරේ පාටලී චම්පික රණවක කුමාර වෙල්ගම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නීතිඥ චරිත ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්ව රැසක් නම් කර තිබෙනවා එම පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 11ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනුකර තිබෙනවා වසර 30ක් පුරා මෙරට ජනතාවගේ හදවත් බීතියෙන් බීතියට පත් කළ කුරිරු යුද්ධය නිමා වී රටට සාමයේ පණිවිඩය ගෙන දුන් ඓතිහාසික දිනයට අදට 11 වසරක් සපිරෙනවා මේ අතර විජයග්‍රහණයේ 11 වන සැමරුම් උත්සවය හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණ අසල ජාතික රණවීර ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතයි මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න අම්ෆන් සුලිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 740ක් ඈතින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා මෙම සුලිකුණාටුව ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි. විශේෂයෙන් දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සුලිකුණාටුව ඉදිරියේදී ඡන්ද සුලිකුණාටුවක් බවට පරිවර්තනය වෙනවා මේක දැනට තියෙන්නේ දිවෙනින් බැහැරට ගමන් කරන්නේ සමනේ ප්‍රධාන වශයෙන් ගමන් කරන්නේ උතුරට බරව ඊසාන දිශාවට ගමන් කරමින් පවතිනවා එතකොට මේක ත්‍රිකුණාමලයේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 740ක් ඈතින් තමා තියෙන්නේ එතකොට මේක ක්‍රමක්‍රමයෙන් දිවෙනින් බැහැරට ගමන් කරනවා එතකොට අපේ දිවෙන තුල තියෙන වර්ෂාපතනය සහ දිවෙන වටා තියෙන මුහුත්තිර වල වර්ෂාපතන ක්‍රමයෙන් අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපෙත් මේක බොහෝ විට බංගලාදේශයේ වෙරළබඩ තීරයේ දක්වා ගමන් කරන බව තමයි අපිට විශ්ලේෂණ වල තේින්නේ. ඒක 20 වෙනිදා විතර වගේ වෙනකොට මේ தත්ත්වය වෙරළබඩ තීරයට ඇතුල් වෙයි. ඒතර මේ තියෙන தත්ත්වය වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ කාසල්රි මාවුස්සා කැළ යන ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා
පවතින අධික වර්ෂාවත් සමග සෙන්ට් ක්ලෙයා ඩෙවොන් ඩියල්ඩ් වටවල දෝතුළු වැල්ල වැනි දියලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දිවයින වටවන මුහුදු ප්‍රදේශවල කාලුණ තත්වයේ මෙසේ කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි සුළඟේ වේගය දක්වන්නේ 8 කිලෝමීටර් 50 සිට 55 දක්වා වන අතර එය විටින් විට 60 සිට 70 දක්වා වැඩි වෙන බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් මේ හේතුවෙන් දීවර සහ නාවුක ප්‍රජාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතු බවයි එම නිවේදනයේ දක්වන්නේ මේ අතර වඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලින් ये रात्रि मुहदुरले गोडबिमटे पेमिने तिबेनवा මෙහෙත්වෙන් දීවර යාත්‍රා 40ක් පමණ විනාශ වී ඇති බවයි අප වාර්තා කරු සඳහන් කළේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ ඊයේ සිට මේ දක්වා කිසිදු ආපදාවක් පිළිබඳව තොරතුරු වාර්තා නොවූ බවයි. ඊ දින පටන් මේ වෙනතුරුත් කිසිම ආපදාමය තත්ත්වයක් වාර්තා වෙලා නැහැ. කිසිවිටත් සමහර ස්ථානවල වැසි ස්වල්පයක වාර්තාවක් අපිට තිබෙනවා. විශේෂයෙන් දිවයිනේ බොහෝ ස්ථානවල සුළඟෙහි වේගයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කළ තිරන් විශේෂයෙන් මතක් කරන්න ඕන දිස්ත්‍රික් ගණනාවකම කලුතර රත්නපුර කෑගල්ල නුවර නුවරඑළිය මාතලේ දිස්ත්‍රික් ඇතුළුව ගාල්ල මාතර දිස්ත්‍රික්කත් අඛණ්ඩවම අපි දැනුවත් කළා ජනතාවට මෙම තත්ත්වය සමගම කඳුකර ප්‍රදේශවල ඉන්න සියලුම ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ දැඩි විමසෙලෙන් පසු විමිතාමත් වැඩගත් වෙනවා. මෙම ස්ථානවලින් ඉවත්ව සිටි විමිතාමත් වැඩගත් වෙනවා. අපි විශේෂ මතක් කිරීමක් කරනවා 117 දුරකථන අංකය 24 පුරාම විවෘතව පවතිනවා. මේ අතර ඊයේ රාත්‍රියේ වවුනහ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. එමෙන්ම මාර්ගවලට ගස් කඩාවැටීම් හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. මෙලෙස මාර්ගවලට කඩාවැටී ඇති ගසක හැපි අනතුරක්ද සිදුව තිබෙනවා. වසර 30ක් පුරා මෙරට ජනතාවගේ හදවත් බීතියෙන් බීතියට පත් කළ කුරිරු යුද්ධයේ නිමාවී රටට සාමයේ පණිවිඩය ගෙන දුන් ඓතිහාසික දිනයට අදට 11 වසරක් සපිරෙනවා. මේ අතර විජයග්‍රහණයේ 11 වන සැවරුම් උත්සවය හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණ අසල ජාතික රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතයි. वेलु पिल्ले प्रभाकर नेमति अमानुषिक त्रस्तवादियागे नायकत्वेन आरंभवु एलटीटीई संविधानय मेरट तुल क्रियात्मक वूये अहिंसक जनताव पूज्य पक्षीय सह प्रभुन इलक्त करगत घातन संहार रसक सिदु करमिन තම ඊළම වෙනුවෙන් යාපනය ප්‍රදාන කරගනිමින්ද අහිංසක දමිල ජනතාව මිනිස් පලිහක් බවට පත් කරගනිමින්ද එම අමානුෂික එල්ටීටීඊ ත්‍රස්තවාදී නායකයා ඇතුළු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මෙරට තුල වසර 30ක් පුරා ජනතාවගේ නෙතට කඳුලක් එක් කළා. එම ජනතාවගේ කඳුළු වලට තිත තබන්නට 2005 වසරේදී මෙරට බලය තමා අතටගත් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිහි නායකත්වයේ යටතේ සහ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ මෙන්ම එවක යුද හමුදාපති වත්මන් ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ යුද නායකත්වයේ යටතේ ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නායකත්වයේ යටතේ ත්‍රිවිධ හමුදාව සිය අනසක පතුරුවමින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් බොහෝ ප්‍රදේශ අඟලෙන් අඟල තමා සතු කර ගැනීමට සමත් වුණා. එම නායකත්වයන් යටතේ ත්‍රිවිධ හමුදාව විසින් නැගෙනහිර පිහිටි මාවිල්ලාරු සොරවවත් තොප්පිගල එල්ටීටීඊ කඳවුරත් අත්පත් කර ගනිමින් යුද ජයග්‍රහණයේ ප්‍රථම පියවර තැබීමට කටයුතු කළේ තම මව්බිමේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් මැනවින් ඉටු කරමින් राज्य नायकींट लबेन जात्यांतर बलपैम ओस्से सह विविध बाधक ओस्से इदिरियट गमन कल रणवीरवान तम सग्यांद अहिमी करगनिमिन मेरट लक्ष संख्यात जनतावगे त्रस्तवादी बिय नैतिकिरीमट क्रिया कले लोव होंदम मानुषीय हमुदाव मेरट हमुदाव बावट लोवटम पसाक करमी एलटीटीईय अत्पत करगत भूमि तम ग्रहणियट नतु करगनिमिन नोसेली इदिरियट गिय त्रिविध हमुदावे रणवीरवान
යුද්ධයේ අවසන් කාලයේදී වේලු පිල්ලේ ප්‍රභාකර නැමති ඒ ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා සහ ඔහුගේ බියගුළු එල්.ටී.ටී.ඊ. සගයන් නන්දි කඩාල් ප්‍රදේශයේ කුඩා බිම් කඩකට කොටු කිරීමට සමත් වුණා. එලෙස සමත් වූ රණවිරුවන් අදවන් දිනක නන්දි කඩාල් කලපුවේදී එම ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයා ඇතුළු ඔහුගේ සගයන්ගේ ඉරණම සහ මුලින්ම අවසන් කිරීමට සමත් වුණා. එලෙස නන්දි කඩාල් කලපුවේ අවසන් සටන මෙහෙවූයේ වත්මන් හමුදාපති එවක ගජබා රෙජිමේන්තුවේ 58 වන සේනාංකයේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එවක ගජබා රෙජිමේන්තුවේ 53 වන සේනාංකයේ අනදෙන නිලධාරියා ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ සේනාංකයි. එලෙස ම්ලේච්ඡ ත්‍රස්තවාදියාගේ අරමුණු විනාශ කර මෙරට මව්වරුන්ගේ පියවරුන්ගේ සහෝදර සහෝදරියන්ගේ ත්‍රස්තවාදී බිය නැති කර අදට වසර 11ක් සපිරෙනවා. මව්පියන්ට දරුවන් අහිමි වූ දරුවන්ට මව්පියන් අහිමි වූ ත්‍රස්තවාදය නම් අකුරු 6 මෙරට තුල නැවත නොඇසේවායි අපි ප්‍රාර්ථනා කරමු. අපි වෙනුවෙන් එඩිතරව රණබිමට පිවිසි ඇතැම් රණවිරුවන් අදටත් ආබාධිතව සිටියත් ඔවුන් මෙරටට කළ සේවාව කියා නිම කළ නොහැකි. ත්‍රස්තවාදය තුරන් කළ රණවිරුවනි ඔබ සදා අමරණීයයි. COVID-19 වෛරසයේ ආසාදනය වූවන් 21 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වෛරසයේ සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාත්සිංහ මහතා පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 21 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගියා. ඒ අනුව අදාළ ආසාදිතින් 21 දෙනාගෙන් 19 දෙනෙකු නාවික හමුදා සමාජිකින් වන අතර ඉතිරි දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබන රෝගීන් සංඛ්‍යාව 434. අද පවතින රෝගී තත්ත්වයේ ගත්තොත් එහෙම සමස්ත වශයෙන් මේ දක්වා රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ 981ක්. විශේෂයෙන් කිව යුතුයි අද වන විට සුව වෙලා ගෙදර ගොස් සිටින සංඛ්‍යාව රෝහල් ගතව සිටින සංඛ්‍යාව අභිබවා ගොස් තියෙනවා. ඒ නිසා සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතිනවා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1254ක් කළා තියෙනවා. විශේෂයෙන්ම සමාජයෙන් අරගෙන තියෙනවා සාම්පල 336ක්. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවලින් 225ක් සහ වෙනත් ප්‍රභවයන්ගෙන් තවත් අරගෙන තියෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට PCR පරීක්ෂණ 45,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම අප මේ නාවික හමුදාවේ මේ රෝගීන් දිගට හමුවීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉදිරි දින කීපය තුළ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ක්‍රියාත්මක වනවා ඇති. අප විසින් හඳුන්වා දී ඇති සමාජ දුරස්ථභාවය, ඒ වගේම පෞද්ගලික ස්වස්ථතාවය කියන කරුණු දෙක අත් වශයෙන්ම එය තම තමන් විසින් පුද්ගලිකවත් ආයතන විසින් ආයතනගත ලෙසත් ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. පවතින තත්ත්වයේ හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව බැංකොක් කී රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලින් 69 දෙනෙකු ඊයේ දින යළි දිවයිනට පැමිණියා. මේ අතර බලපෑමට ලක් වූ අවස්ථාවකදී හැර නැවත මෙරට පැමිණීමේ සැලසුම් පිළිබඳව යලි සිතාබන් ලෙස විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය එතර සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. බලපෑම් වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජයේ විසින් මෙහෙවනු ලබන සීමිත ගුවන් ගමන් වලින් ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීම සඳහා තීරණය කිරීමට පෙර එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියාව හා අධ්‍යාපන කෙරෙහි ඇතිවී හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකා බලන ලෙසයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර කොරෝනා වෛරසය හමුවේ විෂ බීජහරණය කිරීම සඳහා වූ නව යන්ත්‍රයක් නිර්මාණය කිරීමට පොල්ගහවෙල ප්‍රදේශයේ තරුණයෙකු සමත්ව තිබෙනවා. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා අද අලුයම 5ට ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබුවා.
පසුගිය 16 වන සෙනසුරාදා රාත්‍රී 8ට දෙවයිනටම පැන වූ ඇඳිරි නීතිය අද අලුයම පහට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා ලිහිල් කරනු ලැබුවා. ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කළ සෙසු දිස්ත්‍රික්ක සඳහා සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම පහ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව පැවතියද ජන ජීවිතයේ සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වන දින ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියටත් ආත්මකවන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව පුද්ගලින්ට අත්‍යවශ්‍ය සේවා සඳහා පාගමනින් ගමන් කළ හැකි ආසන්නම ප්‍රදේශීය පිහිටි වෙළඳසල් ඖෂධ සැල් වෙත ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව සිය දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ක සභාව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු පහට රැස්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක මහතාගෙන් අපවිමසීමක් සිදු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද සවස පහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස් වෙනවා. එහි ප්‍රධානත්වය ගන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනතුමා. ඒ වගේම එහිදී අපි විශේෂයෙන්ම අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන කරුණු තුනක්. ඒවා තමයි රටේ වර්තමාන තත්ත්වයට අදාළව දැන් මේ වෙලාවේ තියෙන මේ වසංගත තත්ත්වයේ එක් උද්ගත වෙලා තියෙන කරුණු. ඒ වගේම රටේ ආර්ථිකයට බලපාලා තියෙන ස්ථස්යන් සහ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය දැන් අධිකරණයේ මැතිවරණ කොමිසම සහ මේ තියෙන සියලු කාරණාවට අදාළව පතුලා තියෙන තත්ත්වය මේ ප්‍රධාන කරුණු ටික තමයි අපි අවධාරණය කරන්නේ මේ මැතිවරණ ව්‍යාපාරයේ. සෞඛ්‍ය අංශය මගින් කොරෝනා වසංගතය මෙරට තුල තුරන් වූ බවට නිශ්චිතව ප්‍රකාශයක් කර නොමැති හේයින් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මම නීති විශාරදයෙක් නෙමෙයි. හැබැයි අපිට පැහැදිලිව පේන හැටියට විවස්ථානුකූලව ගැටලුවක් තියෙන නිසා අධිකරණයෙන් අපි හිතනවා බොහෝ දුරට පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ නියෝගයක් එයි කියලා අපි විශ්වාස කරනවා. මොකද එහෙම වුණොත් මේ තියෙන නාමෝජනා ටික ආපහු වෙනස් වෙලා අලුතෙන් නාමෝජනා කැඳවලා ඒ කටයුත්ත කරනකොට පාර්ලිමේන්තු මැතිවරණය තව කල්යයි කියලා හිතනවා. මොකද අධිකරණය තීන්දුව කරයි මොකද්ද කළ යුත්තේ කියන එක. ආණ්ඩු පක්ෂයේ ටිකිරි මොළවලට කියන්න කැමති අප්‍රේල් මාසේ 25 වෙනිදා මැතිවරණය තිබ්බනම් අපි මේ මැතිවරණය ඉදිරිපත් වෙනවා. හැබැයි අපිට මේ ප්‍රශ්නේ ඇති උනේ රටේ වසංගතයක් ඇති වෙච්ච නිසා. මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණය කල් දැම්මා. ඒ වගේම මිනිසුන්ට එකතු වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මේ තත්වයන් එක්ක අපි කොහොමද මැතිවරණයකට මුහුණ දෙන්නේ? තාම කොරෝනා වසංගතයේ රට තුල සමනයකට පත් කරයි කියලා සෞඛ්‍ය අංශ වලින් තාම අපිට නිර්දේශයක් දෙන්නෙත් නැහැ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේත් කියනවා මේ කොරෝනා නීති රීති ලිහිල් කරන්න එපා. රටේ වගේම ලෝකේ තත්ත්වය ඉතාමත් අවදානම් තත්ත්වයක තියෙන කියලා. ඉතින් මේ තත්ත්වයත් එක තමයි මැතිවරණේ කල් ගියේ. හැබැයි රට සමතේකට පත් වෙලා රට සාමකාමී වාතාවරණයක් ගොඩනැගුණාම අපි අනිවාර්යයෙන් මැතිවරණ ඉදිරිපත් වෙන්න ලෑස්ති. කොරෝනා වසංගතයේ එක්තරා කොටසකට පමණක් සීමා වී ඇති බැවින් මැතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා මහතා අපවසනවා. ඒගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොරෝනා අද සොයාගත් ආසාදිතයන් බොහෝ දෙනා එක්තරා සීමිත කොටසකට පමණයි අද මේක සීමා වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවක මුළු රට පුරාම එවැනි වසංගත තත්ත්වයක් අද ඇත්තේ නැහැ. කෙසේ නමුත් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් මග පෙන්වීම් සහ ආරක්ෂක අංශවල
මගපෙන්වීම තුල ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය ප්‍රකාශ කරන්නට ලැබෙන අවස්ථාව මොනම හේතුවක් නිසාවත් පැහැරහැරිය යුතු නැහැ. අනිතීදී රටේ පහුගිය මැතිවරණ පැවති අවස්ථාවලත් එක එක රෝග පිළිබඳ තත්වයන් තිබුණා. ලෝකයේ අනිත් රටවලත් එහෙමයි. මේක සාමාන්‍ය දෙයක්. මේක නැත්තරම නැති කරලා මැතිවරණයේ පැවැත්ම පිළිබඳව කෙනෙක් කතා කරනවා නම් ඒක නිවැරදි තත්වය නිවැරදි ආකාරයෙන් අවබෝධ කර නොගෙන කරන කතාවක්. මෑත යුගයේ එක්සත් ජාතික පක්ෂය ජාතික සමග බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු විපක්ෂයේ කණ්ඩායම් ජනතාව ඉස්සරහට යන්න සූදානම් නැහැ. ඒ අය දන්නව ජනතාව දෙන ජනතා තීන්දුව පිළිබඳව. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.